තමාරුන්ගේ මතයක් තියෙනවා මේ සංස්කෘතික සංගමයේ එකම පිරිසක් මේක රැකගෙන ඉන්නවා වෙන කාටවත් මේකට සම්බන්ධ වෙන්න බෑ කියලා. එහෙම දෙයක් මේ සංගමයේ තුල නැහැ. ඒ මතය මේ ස්වතින් අපි ඈත් කළ යුතුයි. මොකද මිනිස්සු මේ සමාජය තුල පැවිදිලා තියෙන මේ වැරදි අවබෝධය නැති කරලා අපි ඊටාත්ම ක්‍රියාශීලී දක්ෂ කම් වලින් පිරිපුන් සමාජික පිරිසක් අපිට අවශ්‍ය කරලා තියෙනවා. මොකද මේ සංගමයේ ගත්තොත් 34 වසරක ඊටාත් ප්‍රෞඩි ඉතිහාසයක් ඇති කුවේට් ශ්‍රී ලංකා සංස්කෘතික සංගමයේ ගියොත් මම හිතන්නේ හැම දිනෙකම ඊටාත් ධර්ම කරුණක්. එතන මම අද උදේ දැක්කා උදේ පාන්දර මේ Facebook එකේ post එකක්. ඒ post එකේ තිබ්බේ කුවේට් ශ්‍රී ලංකා සංස්කෘතික සංගමය හැමෝම දන්නවා 2023 අවුරුද්දට නවක සමාජිකවන් බඳවා ගැනීම සඳහා තමයි මේ post එක පළ කරලා තිබ්බේ. ඇත්තටම මට යම් සතුටක් හිතුණා. මොකද දන්නවද? ඇත්තටම ඕනෑම සංගමයක ඒ වගේ වෙන්න ඕනේ. සංස්කෘතික සංගමයේ විතරක් නෙමෙයි මේ කුවේට් එකේ ක්‍රියාත්මක සියලුම සංගම. මොකද මම මේ බිම්මට්ටමේ කුවේට් වල ඉඳන් කතා කරන ඉඳන් එහෙම කුවේට් එක කේන්ද්‍ර කරගෙන කතා කරන්නේ ශ්‍රී ලංකාවේ පවා ඕනෑම රටක පවා එහෙම ආයතනයක අලුත් පිරිස් බඳවා ගන්නවා නම් විධිමත් ක්‍රියාමාර්ගයකට යන්න ඕනේ. ඉතින් මේ සමාජ මාධ්‍ය භාවිතා කරලා ප්‍රධාන මාධ්‍ය පවා එහෙම කට්ටිය බඳව ගන්න වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒක හොඳයි. ඉතින් මම දන්නේ නැහැ කෙසේද ඒක සිදු කරන්නේ කියලා. නමුත් මට හිතුණා මම ආරාධනා කළා ඒ අදාළ නිලධාරීන් දෙපළකට කතා කරමු අපි සම්මුඛ වෙමු ඔවුන් ගන්න මේ ක්‍රියාමාර්ගයේ පිළිබඳව. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්නේ කුවේට් ශ්‍රී ලංකා සංස්කෘතික සංගමයේ සභාපති මං ඉඳන්නේ දේශමාන්‍ය ආචාර්ය අජිත් කවිකුමාර මහතා සහ එම සංගමයේ ප්‍රධාන ලේකම් ලයිඩල් පත්බේරිය මහතා. අයිබෝන් දෙපළටම එකවර අයිබෝන් කියනවා. හොඳයි මම මුලින්ම මේ කවිකුමාර මහත්මයාගෙන් දැනගන්න කැමති දැන් අර පෝස්ට් එකේ කතාව මම කිව්වේ ඇයි එහෙම ක්‍රියාමාර්ගයකට යන්නේ? මම හිතන්නේ පෙර කාලවලදී එහෙම මම හිතන්නේ ඔබලා තීරණයක් අරගෙන තිබ්බේ නෑ නේද? එහෙම මේ භාවිතයට ගන්න මාධ්‍යයක් සමාජිකයන් බඳවා ගන්න එහෙම තැනකට යන්න හේතුව කෙටියෙන් සඳහන් කළොත් අනිත් මහත්මයාට බොහොම ස්තුතියි අපි මේව සම්බන්ධ කරන එකට. ඒ වගේම ලැබුවව නව වසර 2023 සියලුම ශ්‍රී ලංකා වාසීන්ට සාමයේ සතුට පිරි සෞභාග්‍යමත් නව වසරක් වේවා කියලා පතමින් මම ප්‍රාර්ථනා කරනවා. මෙවර අපි ඇත්තටම 2023 නවක සමාජයෙන් බඳවා ගැනීම සෝෂල් මීඩියා හරහා අපි කරන්න තීරණය කළේ සියලු දෙනාට විවෘත මේ සංගමේ විවෘතයි. ඕන කෙනෙකුට එන්න පුළුවන්. සමහරුන්ගේ මතයක් තියෙනවා මේ සංස්කෘතික සංගමේ එකම පිරිසක් මේක රැකගෙන ඉන්නවා වෙන කාටවත් මේකට සම්බන්ධ වෙන්න බෑ කියලා. එහෙම දෙයක් මේ සංගමයේ තුල නැහැ. ඒ මතය මිනිස්සු අතරින් අපි ඈත් කළ යුතුයි. ඒරත් අපි මීට පෙර කොරෝනා වසංගයට පෙර අප සංගමේ සමාජිකයන් 54 දෙනෙක් හිටියා. ඒක අවාසනාවකට මෙන් කොරෝනා ව්‍යසනයෙන් අපේ ගොඩාක් පිරිස මිය ගියා. ඒ වගේම මේ කුවේට් දේශයේ වයස අවුරුදු 60ට වැඩි කට්ටියට වැඩ කිරීමේ තහනම නිසා ඒකනුත් විශාල පිරිසක් මේ රටින් ගියා. ඒ වගේම අපේ හිටපු සමාජිකයන් තවත් රැකී අහිමි වෙලා ලංකාවෙන් අතර වෙන්න ගියා. ඉතින් ඒ නිසා අපිට සමාජිකයන් අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා අපි සියලු දෙනාට විවෘත ආරාධනයක් කරා ඔබ සෑම කෙනෙකුටම මේ සංගමයට බැල්ලා අපේ බැඳිලා අපේ උපන් දේශයට සේවයක් කරන්න දහිතකාමී පිරිසකට තමයි අපි ඇත්තටම මේ ආරාධනාව කරන්නේ. හොඳයි ස්තුතියි ඔබතුමාට. මම යොමු වෙන්නම් නැවතත් ඔබතුමන් වෙත. ලයිඩල් මහත්මිය මට අහන්න ඕනේ ඇත්තටම දැන් අර ඔබතුමා සඳහන් කළා වගේ විවෘතව සමාජ මාධ්‍ය හරහා දැන් ආරාධනා කරලා තිබෙනවා අද දිනේ සිට. කොහොමද මේ ඒ ක්‍රියාමාර්ගයකට යන්නේ? ඒ කියන්නේ දැන් ආරාධනා කරලා දැන් කට්ටිය දුරකථන අංක සඳහන් කරලා තියෙනවා. මම දුරකථන අංක මේ වීඩියෝ නැවතත් පළ කරන්න. කොහොමද මොන වගේ වැඩපිළිවෙලක්ද සකස් කරලා තියෙන්නේ, මේ සැලසුම් කරලා තියෙන්නේ සමාජිකයන් බඳවා ගන්න සම්මුඛ පරීක්ෂණයක් ඇඳෝලා ඔවුන්ගේ හැකියාවල් බලනවද? කොහොමද කොයි වගේ තත්ත්වයන්ද සැලකිල්ලට ගන්නෙ? බොහොම ස්තුතියි. ප්‍රථමයෙන්ම 2023 නවවසර සීලු යසසුම් පිළි වාසනාවන්ත නිදුක් නිරෝගී වසරක් කියවයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ මම සම්මුඛ සාකච්ඡාව සඳහා අපට ආරාධනා කළ
anju tarangga mahataran magi istipuruga praname sangga minuya pudakar sitna. Etinna api meweni kiya marga kata gatte garu sabhapatiman sadahakar paridhi mokada minissu me samajayatula pavidala thiyenne me werradi avabodhe nathi karala api itamathma kriyashili daksha kan walin piripun samajika pirisak apita awashya karala thiyenawa mokada me sangame gattot 34 වසරක ඉතාමත් ප්‍රෞඩි ඉතිහාසයක් ඇති කුවේට් ශ්‍රී ලංකා සංස්කෘති සංගමයේ ගොත් මම හිතන්නේ හැම දිනෙකම ඉතාමත් ධර්ම කරුණක්. ඉතින් මේ සංගමයේ ඉදිරි වැඩ කටයුතු කිරීමේදී අපිට දක්ෂ කන් වලින් පිරිපුන් ඒ කියන්නේ හැම අංශයකින්ම ඒ කියන්නේ කලා අංශයෙන් හෝ වේවා ක්‍රීඩා අංශයෙන් හෝ වේවා ඒවෙන් දක්ෂ පිරිපුන් පිරිසක් අපිට අවශ්‍ය කරන මේ ගමන යන්නට ඒ නිසා තමයි අපි විවෘත ආරාධනාවක් අද දවසේ මේ කරලා තියෙන්නේ මේ මාධ්‍ය හරහා ඒ නිසා අපිට අවශ්‍ය කරනවා ඔබ වගේ පිරිස අද දවසේ මේ කරන මේකටත් මොකද ඔබත් ඉතාමත් දක්ෂව ඉතාමත් මේ මාධ්‍යවේදී මේ කුවේට් දේශය තුල සිටින ඉතින් ඔබ වගේ පිරිස අපි සමග එකතු වෙනවා නම් අපි මං හිතනවා ඉතාමත් අපි සතුට වෙනවා මේ සංගමය හරහා හරි ස්තුති ආරාධනාවන මං හිතන්නේ ඉතින් අපි අර මාධ්‍යයක් භාවිතා කරනකොට ස්වාධීන වෙන්න ඕනේ ඒ මේකක් තියෙනවා නේද අපි ඉදිරියට අපි හැම වෙලාවකම ඔබ ආයතනයේ පමණක් නෙවෙයි මම හිතන්නේ ඕනෑම ආයතනයේ එක මම හිතන්නේ හැමෝම දන්නවානේ ඉදිරිපත් වෙලා තියෙන අවශ්‍ය තැන්වලදී නේ පින්කම් වලදී ප්‍රසංග වලදී විද සංස්කෘතික වැඩසටහන් වලදී හරි අජිත් කවිකුමාර මහත්මයා මට දැන් මේ පරිවිඩයත් හරි වැදගත් වෙයි විශේෂයෙන් මම විශ්වාස කරනවා මොකද නවක සමාජික සමාජිකාවන්ට ඔබ සංගමයට එන්නට උත්තේජනයක් වේවි මොකක්ද දැන් මේ නැවුම් අවුරුද්දේ ඉදිරියේදී කරන වැඩසටහන් පිළිබඳව කෙටියෙන් සඳහනක් කළොත් අපි විහාර බක්මාහවලල ඉතාම සාර්ථක අන්දමින් වෙන වර්ෂ වගේම අප්‍රේල් මාසේ 28 වෙනි සිකුරාදා අපි කරන්න බලාපොරොත්තු වෙන කුවේට් දේශේ ඉතින් ඒකට අපි අත්නම සියලුම ශ්‍රී ලාංකේයන්ට මේ එකකට අපි සහභාගී වෙන්න කියලා මේ අවස්ථාවක් කරගන්නවා අපි ආරාධනා කරනවා මම පොඩි දෙයක් අහන්න ඕනේ ඒකත් වැදගත් වී ප්‍රේක්ෂකයන්ට මේ උත්සව ශ්‍රීයෙන් වෙනදා වගේ ඒ කියන්නේ මම කියන්නේ කොරෝනා වසංගතයෙන්ට පෙර කරා වගේ කරන්න අවකාශය තියෙනවද එහෙම පුළුවන් නේ පුළුවන් වෙයි අපි ඒකට උත්සාහ කරනවා අපි හිතනවා ඒක කරන්න පුළුවන් වේවි කියලා හරි හරි හොඳයි හොඳයි ඔබතුමාට ඇත්තටම ස්තුතියි ඉතින් මට අවසාන වශයෙන් ලයිනල් මහත්මයාගෙන් අහන්නට ඕනේ දැන් කලාවට නේ එතකොට විශේෂයෙන් සමාජ සේවයට ක්‍රීඩාවට සමාජ සේවයට මං හිතන්නේ ප්‍රමුඛයි මුඛ්‍ය පරමාර්ථයනේ නේ ඉතින් ඔබ විශ්වාස කරනවද මේ කුවේට් දේශයේ එහෙම අය ඉන්නවා අපි දන්නවා නේ එහෙම අය ඉන්නවා දවතත් ඔබ කියන්න ඇත්තටම මට දැනගන්න ඕනේ කොහොමද වයස් ભેදයක් තියනවද මේ සමාජිකත්වයේ මඳවා ගන්න දැන් කාන්තා පිරිමි ඔය විවාහක විවාහක ඔය දේවල් බලනවානේ නේ කැපවීම කියන කාරණාවත් එක්ක කොහොමද ඒ පිළිබඳවත් කෙටියෙන් සඳහනක් කළොත් ඇත්ත වශයෙන්ම මං ජුමහත්මා මේ මේ මේකට අපිට වයස් සීමාවක් අවශ්‍ය කරන්නේ හැම කෙනෙකුටම විවෘතව අපි ආරාධනා කරනවා බාල වයස් හැම කෙනෙකුටම අවශ්‍ය කර මේ ආරාධනා කරනවා අපි තාමත්ම කරුණාවෙන් මොකද මේ මෙතෙන්ට අවශ්‍ය කරන අපිට දක්ෂ පිරිසක් ඉතින් ප්‍රධාන කරපේ දක්ෂතාවය තිබිය යුතුයි කැපීම සහ දක්ෂතාවය මොකද සමාජ මෙවර කිරීමේදී අපිට අවශ්‍ය වෙන හොඳ දක්ෂ පිරිසක් අවශ්‍ය කරනවා ඒ සේකල තමයි අරමුණු කරගන්නේ අපි මේ අවස්ථාවේදී මේ මොකද අපි මම හිතන්නේ ඔබතුමත් දන්නවා ඇති හොඳ නියෝර්දී දන්නවා ඇති කුවේට් ශ්‍රී ලංකා සංස්කෘති සංගමය කියන්නේ හැම වසරකම පෞගිය වසර පුරාවටම වසර 30ක් පුරාවටම නිදහස් උත්සවය වෙසක් උත්සවය අවුරුදු උත්සවය යන මේ ප්‍රධාන ඉතාමත්ම උත්සවශ්‍රීයෙන් කරපු සංවිධානය කරපු දෙයක් තමයි කුවේට් ශ්‍රී ලංකා සංවිධානය. ඒ කියන්නේ හැම වසරකම වෙසක් උත්සවය සඳහා අපි කර්තෘ ස්වාමීන් වහන්සේ කුවේට් දේශය ලංකාවේ සිට කුවේට් දේශයට වඩම්මවල ඉතාමත් සාර්ථක ආයුරින් වෙසක් උත්සවය පවත්වනවා. කොරෝනා වසංගතයෙන් පසු මොකද දැඩි නිහඬතාවයක් කියන්නේ වසර 3ක වගේ නිහඬතාවයකට පස්සේ අපි 2022 වසරේ විසක් උත්සවයේ ඉතාමත්ම සාර්ථකවන්තයෙන් ගරුතර ස්වාමීන් වහන්සේ නමක් මේට වැඩමවලා අපිට කරන්න පුළුවන් හැකියාව ලැබුණා. ඒ හැම දිනෙටම අපිට ලැබෙන්නේ මේ ඒ හැම දෙයකටම ශක්තියක් වෙන්නේ අපිට මේ හිටින ශ්‍රී ලංකේයන් තමයි. මොකද ශ්‍රී ලංකේය ප්‍රජාවගෙන් ලැබෙන ඒ සහයෝගයත් අපි මේ අවස්ථාවේ ඉතාමත් අගය කොට සලකනවා. ඉදිරියේදීත් අපි ඒ සීලම ශ්‍රී ලංකේයන්ගේ ප්‍රජාවගෙන් අපිට
මේ ගමන යන්නට ඒකලගේ ශක්තිය සහයෝගය සමදයක්ම ලබා දෙයි කියන විශ්වාසයේ හද මයිදන්නේ තානාපති කාර්යාලය සහ තානාපතිතු විශේෂයෙන්ම සඳහන් කළගතිය මේ සීලම් කටයුතු සඳහා අපිට ප්‍රධාන අධිම ගරුස තානාපතිතුමා ඇතුළු තානාපති කාර්යාල මණ්ඩලයේ සීලම් නිලධාරීන් සමස්ත කාර්ය මණ්ඩලෙම අපි හා එකට එකතු වෙනවා අත්තල් බඳගෙන අපි සහ ඒ තානාපති ධූරයට ආවත් ඒ සීලු දෙනා නේද සීල් දෙනාට සීල් දෙනා එක මේකටම හැම දෙනෙකුටම ඒක තමයි කවුරු තානාපතිතුමා ආවත් ඒ තානාපතිතුමා ඇතුළු ඒ සමස්ත නිලධාරි මණ්ඩලය ඇතුළු ඒ වගේම අපි හැම අවස්ථාවකම අපේ පවතින රජයේ කවුරු හෝ මොන පක්ෂයක් අපිට අවස්ථා පක්ෂාදාල නැහැ මෙතෙන්දී දේශපාලනයක් කිසිම කොහෙකම ආදාල නැහැ පවතින රජයත් එක්ක තමයි අපි එකතු වෙන්නේ මොන හැම අවස්ථාවකම සමාජ සත්කාර සඳහා හොඳයි ස්තුතියි ඔබ දෙදෙනාටම ඇත්තටම ඉතින් වීඩියෝ අවසන් කරන්න මත්තෙන් කියන්න තිබෙන හොඳ පණිවිඩයක් මේ නිලධාරින් මහත්ම දෙපළ ලබා දුන්නා ඉතින් කුවෙට් වලින් ශ්‍රී ලාංකීය ඔබ සැමට ඉතින් මං හිතනවා හොඳ පැහැදිලි හරි සුපැහැදිලිව උන් කිව්වා කොහොමද සම්බන්ධ වෙන්න පුළුවන් කියන එක කුවෙට් ශ්‍රී ලංකා සංස්කෘතික සංගමයට සන්නාමයක් ලෙජන්ඩ් එකක් 84 ඉඳන් දැන් දශක 3කට ආසන්න කාලයක් උන් පවත්වාගෙන යනවා ඉතින් එකතු වෙන්න අත්වල බැඳගන්න ඔබ කැමැත්තක් තිබෙනවා නම් කැපවීම හැකියාව එන්නේ දේවල් තමයි ප්‍රධාන වශයෙන්ම බලන්නේ ඉතින් සීමු දිනාටම යහපත් හෙට දවසක්